ඉතින් මන් දන්නේ මොකද්ද ආයෙ වෙලා එයාගේ ඔළුවේ වැඩ කරේ කියලා. ඉන්ටර්නැෂනල් තරගයක වෙන්න බෑ. ඉතින් ඒක ඉතින් යා වෙන ජොබ් එකක් කරා නම් තමයි ඇත්තටම ගොඩක් හොඳ. ඇෆ්ගනිස්තානයේ සමග අවසන් T20 තරගයේදී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමත් එක්ක හැමෝම ලින්ඩන් කියන මිනිසුරවරයා ගැන හොයන්න පටන් අරගෙන තියෙනවා. මීට ටික කාලයකට කලින් චිලින් විත් රසල් බඩසටහනකදී සනත් ජයසූරිය රසල් ආනල්ඩ්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. 1996 ලෝක කුසලානේ දිනද්දී ඔබ මොකද කළේ කියලා සනත් රසල්ගෙන් ඇහුවා. එතකොට රසල් කිව්වේ මම අර හොර අම්පයර් ලින්ඩා එක්ක බීච් එකේ මැච් එක බලබල හිටියේ කියලා. රසල් කියපු ඒ හොර අම්පයර් තමයි ලින්ඩන් හැනිබල්. අහසින් පාත් වුණා වගේ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් වෙච්ච ලින්ඩන් හැනිබල්ගේ ගමන පුදුම සහගත එකක්. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැඩි සබඳතා සහිත පුද්ගලයෙක් බව බොරුවක් නෙවෙයි. ක්‍රිකට් ආයතනයේ ඉහළම පුටු ඔහුගේ පුද්ගලික මිතුරෝ. ලින්ඩන් හැනිබල් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උපරිම සහාය ලැබුණා. ලින්ඩන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ එක්තරා පූජකවරයෙකුගේ සමීපතම බැතිමතෙක්. ලින්ඩන් හැනිබල් ඒ පූජකවරයාට මුදලින් උපකාර කළ ඔහු වන්දනා කරන පුද්ගලයෙක්. ක්‍රිකට් ආයතනයේ පාලක පුතු බොහෝ දෙනෙක් මේ පූජකවරයාගේ බැතිමතුන්. ලින්ඩන් ක්‍රිකට් ආයතනයේ පොරක් වෙන්නේ ඒ සම්බන්ධතා නිසා. ලින්ඩන් ක්‍රිකට් විනිසුරුවරයෙකු කරන්න ඒ පූජකවරයා දැඩිව මැදිහත් වුණා. මූලික ඉගෙනීම අතරම ඔහුට මෙරට ප්‍රධාන පළමු පෙළ තරගෙම නිශ්චය කිරීමට අවස්ථාව ලැබුණා. එහිදී ඔහුගේ තීරණ සහ අසාධාරණයට ලක්ු ක්‍රීඩකයන් ගැන අපි කතා නොකරමු. නමුත් විනිසුරු පුහුණුව ලබන බොහෝ දෙනෙක් එතරම් වාසනාවන්ත වුණේ නැහැ. එවන් අවස්ථා ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැඩි සම්බන්ධතා තිබිය යුතුයි. ඉන් පසුව මෙරටට පැමිණෙන සංචාරක කණ්ඩායම් මුලින් ක්‍රීඩා කරන පුහුණු තරඟවලදී විනිශ්චය කිරීමට හැනිබල්ට අවස්ථාව ලැබුණා. ඒ පසුපස සිටි අදිසි හස්තයේ අදාළ පූජකවරයා බව රහසක් නැවෙයි. අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ නිදහස් කුසලානයේදී 2018 වසරේ ලින්ඩන් හැනිබල්ට ජාත්‍යන්තර විනිසුරුවරම් හිමි වුණා. ලොව අඩුම කලකින් විනිසුරුවරම් හිමි වූවන් ලයිස්තුවේ ඉහළින්ම ලින්ඩන් හැනිබල් ඇති. බීච් එකේ ක්‍රිකට් බලබල ඉඳපු ලින්ඩන් හැනිබල් හොර අම්පයර් කෙනෙක් වුණේ එහිමයි. ඒ වගේම අපි බලමු ඉදිරියේදී මෙරට ක්‍රිකට් ආයතනය සහ ICC මොහු ගැන මොන විදිහට ක්‍රියා කරයිද කියලා. ඔහු සමග බහින් බසු වනදු හසරංගට නම් මේ වෙනකොටත් තරඟ තහනම් දෙන්නට යන බව සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වෙනවා.